එක්දහස් අටසිය අනුදකේ පළමුවැනි වරට මක්සිම් ගෝකිනම් ව්‍යාජ නමකින් කතාවක් ලියා පළ කරද්දී එහි සැබෑ කතුවරයා වන ඇලෙක්සේයි මක්සිමෝවී පේස්කෝගේ වයස අවුරුදු 24ක් විය. ඔහු රුසියාවේ නීස්නි නෝගොරොඩ්වල කම්කරුවෙකි. එහෙත් ඒ කාලය වන විට ඔහු බොහෝ පරීක්ෂණවලට මුහුණ පෑවේ. බොහෝ දුක් විඳීම් වලට භාජන පොහොසත් ජීවන අත්දැකීමක් ලබා ගත්තේය. මේ ක්ෂේත්‍රයේ ඔහුට පෙර සිටි ලේඛකයින්ට සහ ඔහුගේ සමකාලීනයන්ට ඔහු සමග තරඟ කළ නොහැකි විය. ජීවිතයේ පාතාලයේ සිට ජගත් සංස්කෘතියේ උච්ච ස්ථානය දක්වා මෙතරම් ඉක්මනින් ඉහළ නැගීමට සමත් වූ වෙනත් ලේඛකයෙක් නැත්තේය. ඉතින් අප අද කතාවේ මක්සිම් ගෝකීගේ සුන්දර නතාජාන කෙටි කතාව ඔබ වෙත ගෙන ඒමට සූදානම්. සරත් සමයේ එක් දවසකදී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ පෑමට සිදුවිය. මා පැමිණ සිටි නගරයේ කිසිවෙක් මා නොහඳුනන. මා අත තඹයකුදු නොතිබූ අතර මට නැවතීමට තැනක් නොවිය. මගේ ඇඳුම් වලට අයත් මට අවශ්‍ය නොවන හැම දෙයක්ම විකුණා දැමූ පසු මම නගරයෙන් පිටවී ඌස්තියේ නැවති ස්ථානයට ගියෙමි. එම නගරයේ නැව් සඳහා තොටුපළක් තිබිණි. නැව් ගමනාගමනයේ ඇති කාලවලදී එහි ලහි ලහියේ වැඩ කෙරුණ දැන් එහි පාළුය. කාන්තාරයක් මෙන් නිසලයි. එය ඔක්තෝම්බර් මාසයේ අවසාන දවස් කීපය විය. තෙතමනය සහිත පස්ගොඩ පයින් හාරා අවසන් ආහාරයට ගැනීමට සඳහා සුදුසු යමක් තිබේදැයි දැඩි අභිප්‍රායකින් යුතුව පිරික්සා කර බැලී ජන ශූන්‍ය ගොඩනැගිලි සහ කඩපිලවල් ගානේ ඇවිදිමි. බඩකට පුරා ආහාර ගැනීම කොතරම් යහපත්දයක් දැයි මම සිතන්නට වූයේ. සංස්කෘතික වර්ධනයේ මේ අවධියේදී ශාරීරික කුසගින්නට වඩා ලෙහෙසිය ආධ්‍යාත්මික කුසගින්න නිවාලීම කළ හැකි. පිටත සිට බලන විට ලස්සන යැයි කිව හැකි, වැරදීමකින් තොරව ඇතුළත සැප පහසු යැයි කිව හැකි ගොඩනැගිලි සහිත වීදි ඔස්සේ රස්තියාදු වීමට පුළුවන්. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පය ගැනද සෞඛ්‍ය ගැනද තවත් බොහෝ බුද්ධිමත් සහ උත්තරීතර දේ ගැනද තුටු පහටු මනෝභාවයක් ඇති කරගත හැකි. උණුහුම ගෙන දෙන සැප පහසු ඇඳුම් හැඳගත් මිනිස්සු ඔබට හමුවෙති. ඔහු ඉතාමත් ආචාරශීලී ලෙස ඔබට යන්ත ඉඩදී මගහැර ඔබේ කනගාටුදායක පැවැත්ම ගැන බැලීමට පවා මැලියෙති. කුසගින්නෙන් පෙළෙන්නෙකුගේ ආධ්‍යාත්මය බඩපුරා ආහාරගත් එකකුගේ ආධ්‍යාත්මයට වඩා පෝෂණය ලබා තිබීම සත්‍යයක් බව දෙවියන්ගේ නාමයෙන් සඳහන් කළ හැකිය. මෙවැනි විරුද්ධාභාසයකින් බඩපුරා ආහාරගෙන සිටින්නවුන්ගේ ප්‍රයෝජන සඳහා බුද්ධිමත් නිගමනයකට එළඹීමට පුළුවන්. හවස්වත්ම මැසිවසින්නට පටන්ගත් අතර උතුරු දෙසින් කුණාටු හමන්නට විය. කඩපොලේ හිස් කඩ හා මඩු කූඩාරම් අතරේ හූ හඬක් පතුරුවමින් නැගී ආ කුණාටුව හෝටල්වල ජනේල වසා ඇති ලෑලිවලට වැදී ශබ්ද කළේ. ගඟේ රැල්ල වඩාත් උස් වී පෙන සහිත කිරීට ඇති කරමින් එකිනෙකා පරදවමින් ඈතට දිව ගියේය. සීත සමය ළඟා වී ඇති බැවින් බිය වූ ගඟ තම දිය මිදී ඒවා අයිස් බවට පත් වෙති සිතමින් ඉවත පැන යාමට තැත් කළාක් මෙන් අහස බැරෑරුවේ ඇඳිරිය. අහසේ සිට පියවි ඇසට පෙන්නෙන නොපෙනෙන තරම් කුඩා බැහි බිඳු වැටෙන මා අවට ඇති ශෝකාන්විත ඛේදාත්මක පරිසරයට මුලින් උදුරාලන ලද කැඩුණු විලව ගස් දෙකක් සහ ඒවා අසල උඩු යටි කුරු කොට පෙරලන ලද බෝට්ටුවක්ද අයත් විය. අඩියේ විශාල සිදුරක් සහිත බෝට්ටුවද දැඩි සීත සුළඟ විසින් ඉරා දමන ලද පරණ ගස් දෙකද ශෝකයේ මුසු ගතියක් ඇති කළේය. අවට හැම දෙයක්ම විනාශ වී බඳවි මරණයේ සලකුණු පළ කළේ. අහස නොනවත්වා කඳුළු සලන්නාක් මෙන් අවට හැම දෙයක්ම ඇඳිරිය. මරු කතරක මෙන් හැම දෙයක්ම මිය යනු ඇත. ඉතිරිවන්නේ මා පමණකි. එකල මාගේ වයස අවුරුදු 17කි.
අනගිතම කාලය මම සීතල චතමනය සහිත වැලි පොළවේ දිගටම ඇවිදින්නට වී කුසගින්නට හා තද සීතලට ගරු කිරීමක් වශයෙන් මගේ ඇඟ වෙවුලා දෑත් ඇදි එකිනෙකට ගැටෙන්නට විය ආහාර සඳහා යමක් සොයමින් පාළු කඩපිල් වටේ රස්තියාදු වෙමින් සිටි මම ස්ත්‍රී ඇඳුමකින් සැරසි ගුලි ගැසී බිම වැතිර සිටින සිරුරක් දුටි වැස්සට තෙමී තෙතබර වී සිටියගේ උරහිස් ඉදිරියට නැමී ඇත මා ඇය ළඟට ගොස් නැඹුරු වී බැලුවේ ඇය කුමක් කරන්නේ දැයි දැන ගැනීම පිණිසයි වසා ඇති කඩයක් ඉදිරියේ එයට යටින් දෑති ඇය වලක් හාරමින් සිටින බව පෙනී නුඹෝය වැඩේ කරන්නේ මොකටද ඇස්සෙමින් කෑ ගසා හනිකට නැගිට සිටියායි ඇ නැගී සිට සිය අලු පැහැති විශාල නෙත් මහත් කරගෙන ඉමහත් බියකින් මා දෙස බලන විට ඇය මගේ වයසට සමාන තරුණියක් බව මම දුටි ඇගේ මුහුණ ඉතා සුන්දරය කනගාටුවකට මෙන් එහි නිල් පැහැති පැල්ලම් තුනක් ඇති බව මම දිටි එම මුහුණේ පෙනුම තරමක් අයහපත්ය මේ පැල්ලම් තුන පුදුමාකාර ලෙස සමානාත්මතාවයක් දර ඇස් දෙකට යටින් සමාන ප්‍රමාණයේ පැල්ලම් දෙකකි අනික නළලේ තරමක් විශාල පැල්ලම නහයට උඩින් තිබේ අනෙක් මිනිසුන්ගේ සුන්දරත්වය විනාශ කිරීමේ සහජ දක්ෂතාවයක් ඇති චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් ඉන් හැඟී තරුණිය මා දෙස බලත් ඇගේ නෙත්තල තිබූ බිය ගතිය කෙමෙන් අතුරුදන් විය මොහොතකින් ඇ අත්තල තිබූ පස් හා වැලි ගසා දමා හිස බැඳි කපුලේ සුව සකස් කරගෙන සුළං පහර නිසා හැකිලී මෙසේ තෙපලාය නුඹත් බඩගින්න කෑම හොයනවා නේද එහෙනම් නුඹත් හාරපන් මගේ අත් දෙක රිදෙනවා ඒක ඇතුලේ පාන්තියෙන්ට ඕන ඈ හිසවලා වස් අදමා ඇති කඩේ පෙන්වාය මේ කඩේ තබම වෙළඳාම් කරනවා මම පොළොව හාරන්නට දී ඈ තරමක් වේලා මා දෙස බලා සිට අසලින් වාඩි වී හාරන්නට ඌවා අපි නිහඬව පොළොව හැරුවේ ඒ වෙලාවේදී මට අප විසින් නිතර මතක තබා ගත යුතුමේ කාරණා දන්නා එවුන් කියන අපරාධ නීති සංග්‍රහය සදාචාරය පුද්ගලික අයිතිය ආදී ගැන කල්පනා වීදැයි කිව නොහැකිය හැකිතරම් සත්‍යයට ලංවීමට පතන මා හාරන වලට එහා තිබිය හැකි ආහාර ගැන මිස වෙනත් කිසි දෙයක් ගැන කල්පනා නොකළ බව පිළිගත යුත්තකි එතරම් දැඩි ලෙස ගැඹුරු ලෙස මම වල හැරීමෙහි නියුක්ත වී සිටි ඇඳිරි වැටෙන්නට පටන් ගති අඳුර තෙතමනය සීතල අපවට වඩා දැඩි ලෙස පැතිරේ රැලි නගන හඬ තරමක් අඩු වුවද කඩවැස්සට වැටෙන වැහි බින්දු නගන හඬ වඩ වඩාත් වැඩි විය රාත්‍රී මුරකරුවෙකුගේ ශබ්දය ඈතින් ඇසේ මේකට යටින් පොළොවක් තියෙනවද නැද්ද මාගේ අත්උදව් කාර්ය පහත් හඬින් ප්‍රශ්න කළාය ඇය කතා කරන්නේ මොනවා ගැනදයි මට නොතේරුණු බැවින් මම පිළිතුරු නොදුන්නේ මේ කඩේට පොළොවක් තියෙනවද එහෙම තියෙනවා නම් අපි මේ කරන වැඩේ පළක් නැහැ අපි වලක් හැරුවයින් පස්සේ එතන මහත ලෑල්ලක් තියෙන්න පුළුවන් එතකොට කඩපෙට්ටි අරින්නේ කොහොමද ඊට වැඩිය හොඳයි අතුරු ඉබ්බාව කඩනවා මේක පරණ ඉබ්බ යහපත් අදහස් ගැහණියකගේ සිසෙයි ජනිත වන්නේ කලාතුරකින් එහෙත් දැන් ඔබ දකින පරිදි එවැනි අදහස්ද ජනිත වේ යහපත් අදහස් හැමදාම උසස් ලෙස අගය කළ මම ඒවායින් හැකිතරමින් නිසි ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළෙමි දොරලෑල්ලේ යතුරු ඉබ්බා වෙත ගිය මම එහි වලලුත් සමග උදුරා දැමීමට සමත් වී මම විසින් එලෙස විවෘත කරන ලද හිදැස්ස තුළින් මගේ අත්උදව් කාර්ය සැපින්නකසේ ඇතුළු වුණාය හැබෑ දක්ෂය ඇම අනුමත කරමින් පැවසුවාය ගැහණියකගෙන් ලැබෙන එක් පැසසුමක් මට පිරිමියෙකුගෙන් ලැබෙන පැසසුම් රාශියකට වඩා වටනයි එම පිරිමියා ආදිකල විසූ සියලු චතුර කතිකයන් එකටගත් විට ඔවුන්ට සමාන වූද කම් නැත එවැනි පුරුෂ පැසසුම් අසනුවට වඩා විශාල උද්දාමයකින් දැන් මා සිත වෙලී ඇත තරුණියකගේ පැසසුම් ගැන සලකා බැලීමට තරම් මට කාලයක් නොවූයේ මම බියෙන් යුතුව ඇගෙන් කෙටියෙන් ප්‍රශ්න කළේ ඔතන මොනවා හරි තියෙනවද ඒකතානමය හඳකින් ඇ දකින දේ විස්තර කළාය හිස් බෝතල කූඩයක් හිස් ගෝලි ගොඩක් කූඩයක් යකඩ බාල්දියක්
ඒවා ආහාර සඳහා සුදුසු දෙය නොවේ. මගේ බලාපොරොත්තු සුන් වීමට පටන් ගති. එහෙත් හිත හැටියෙම ඇ ප්‍රාණවත් ගතියකින් කෑගසුවා. මෙන්න මෙන්න තියෙනවා. මොනවද? පාන්, පාන් ගෙඩිය. හැබැයි තෙතයි. එදා ගනි. මගේ දෙපා ළඟට වටකුරු පාන් ගෙඩියක් විසිවි ආවත් සමග මාගේ නිර්භීත අත්දෞකාරියද මට ලඟු වුවා. මම පාන් ගෙඩියෙන් කෑල්ලක් හදා කටේ දමාගෙන සපන්නට වූයේ. ඉතින් මට දීපන්. අපි මෙතනින් පිට වෙන්න ඕන. නමුත් අපි යන්නේ කොහාට? ඈ අඳුර රජ කරන අපට දෙස පිරිසුන් බැල්මක් හෙළුවාය. අඳුර දසත පැතිරි ඇත. අපට හැමතැනම තෙතය. විවිධ ශබ්ද ඇසෙයි. අන්නතන බෝට්ටුවක් පෙරලා දමලා තියෙන්නේ. එතනට යමුද? යමු. අපි දෙදෙන පාන් නැගෙමි. අපේ පාන් ගෙඩියෙන් කැබලි කඩාගෙන කටේ දමා ගත්තේ. වැස්ස වැඩි විය. ගඟ හඬ නැගිය. කොහේද සිට දීර්ඝ ලෙසත් උපහාසාත්මක ලෙසත් සිවුරු හඬරන සැටිය ඇසින් බිය යනු කුමක් දැයි නොදත් යෝධයෙකු වැන්නෙක් සරත් සමයේ අයහපත් සැන්දෑවටද එහි වීරයින් වන අපටද හැම කෙනෙකුටම සහ හැම දෙයකටමද සිනාසෙන්නාක් මෙන් විය. එම හඬ නිසා මගේ සිතෙහි රෝගීමය වේදනාවක් උපනි. එසේ වුවද මම කිජු ලෙස පාන් කෑවෙමි. මගේ වම්පසින් ගමන්ගත් තරුණියද මට නොදැවෙනි වන ලෙස පාන් කන්නට විය. නුඹේ නම කුමක්ද? කුමක් හෝ නිසා මම ඇගෙන් ප්‍රශ්න කළෙමි. නතාජා. හඬක් පිටවනසේ පාන් කන ඈ පිළිතුරු දුන්නාය. මම ඇය දෙස බැලී මගේ හදවත වේදනාවෙන් හැකිලිය. අනතුරුව මම අඳුරට නැති යොමු කළෙමි. මගේ අශෝභන ඉරණමේ සාවඤ්ඤමය සේයාව ගුප්ත ලෙස හිරිවට්ටන සැටියකින් මා දෙස බලා මද සිනා පායි. ලී බෝට්ටුවට වැහි පොද නොකඩවා වැටෙන්නට විය. එම හඬ දොම්නස පිරි අදහස් ගෙනාවේ. සුළඟ හඬ නගමින් බෝට්ටුවේ සිදුරාස්සෙන් එහි වූ ලී පතුරක් නටවමින් හා ශබ්ද කරවමින් ශෝකය මුසු දෝංකාරයක් නැංවීය. ගඟේ දිය රැලි ඒකතානමය හඬක් ඇති කරමින් බලාපොරොත්තු රහිත බවක් ඇති කරේය. පිඳ දරාගත නොහැකි තරම් කාසියකින් හා දොම්නසකින් වූ කතාවක් එය අපට කියන්නා මෙනි. එය අසන විට පවා පිළිකුලක් ඇතිවේ. කතාව නොකියා සිටීමට එය කැමැති වුවද එසේ කීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස පිළිගත්තා මෙනි. ගඟේ දිය රැලි වැසි පොදවල ශබ්දයත් සමග එක් වේ. දීප්තිමත් උණුසුම් ගිම්හානය වෙනුවට තෙතමනය සහිත මීදුම සහිත සරත් සමය පැමිණීම නිසා අමනාපයට හා වේදාවට පත් මහ පොළොව උඩු යටි කුරු කොට පෙරලා ඇති බෝට්ටුවට ඉහළින් සුසුම් හෙලන්නා මෙන්. පාළු ගං එවුර සහ කැළඹුණු ජලය සහිත ගඟට ඉහළින් සුළං හමන්නට වූ අතර ඒ ශෝකාන්විත ගී ගැයිය. බෝට්ටුව යටට වූ අපට සැප පහසුවක් නැත. බෝට්ටුව තුළ තදබදේ. එය වැසි ඇති පොළොව තෙතය. සිදුරෙන් සීතල කුඩා වැහි බිඳු වැටේ. සුළං ඇතුළු විය. නිහඬව වාඩි වී සිටි අපි සීතල නිසා වෙවුලන්නට වීම මට නිදා ගැනීමට අවශ්‍ය බව මතක් විය. නතාෂා බෝට්ටුවට පිට හේතු කරගෙන ගුලි ගැසී උන්නාය. ඈ දන හිස් මත නිකට තබාගෙන දෑතින් දෙපා බදා අල්ලාගෙන ගඟ දෙස බලාගත්තනම් සිටියාය. ඇගේ දෙනෙත් මහත් වී ඇත. සුදු පැහැති ඇගේ මුහුණේ නුවන් වඩාත් විශාලව පෙනුනේ ඒවාට යටින් ඇති කළු පැහැති ලප නිසායි. ඇය නොසැලෙන කල්රුවක් මේ ඇගේ නිසල බව හා නිහඬ බව විසින් මසිත තුළ කෙමෙන් බියක් ඇති කරනු ලැබී. ඇය සමග කතා කරන්නට මට උවමනාවක් ඇති වුණද එය පටන් ගත යුත්තේ කෙසේදැයි මම නොදත්තෙමි. ඈ කතාව පටන් ගත්තාය. කොතරම් දුෂ්ට ජීවිතයක්ද? දැඩි ලෙසත් සුපැහැදිලි ලෙසත් ඇය එසේ කීවේ ස්ථීර විශ්වාසයකින් යුතුවය. එහෙත් එය දුක්ගැනවිල්ලක් නොවීය. ඇගේ කටහඬෙහි සෑහෙන මන්දෝත්සාහී ගතියක් තිබීම නිසා එය දුක්ගැනවිල්ලකට සමාන නොවීය. සාමාන්‍ය චාම් පුද්ගලයෙකු වූ ඈ දන්නා තරමින් කල්පනා කොට ස්ථීර නිගමනයකට එළඹුණු සැටියකි. ඇය සිය අදහස ප්‍රකාශ කළ අතර මගේ ජීවිතයට විරුද්ධ නොවී ඇයට විරුද්ධ වීමට මා අපොහොසත්ය. එබැවින් මම නිහඬ වීමි.
ඇමා එහි සිටින බවක් නොඅඟවා නිසලව එලෙසම උන්නාය මක බෑ වෙලා යන්ටයි මගේ කල්පනාව නතාෂා යලිත් නිහඬතාවය බින්දායි ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීව ඇගේ මුවින් පිට වූ වචනවල දුක් ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිනි ජීවිතය ගැන කල්පනා කළ ඇය තමාගේ තත්වයේ දෙස බලා ජීවිතයේ ගැරහීම් වලින් ආරක්ෂාව වන වස් සිය පනහානි කර ගැනීම මකබෑවීම හැර අන් කිසිමගක් නොමැති බව සංසුන් ලෙස පිළිගත් බවක් පෙනෙන්නට තිබිණි ඇගේ කල්පනාවේ සුපහැදිලිතාවය නිසා මට විදදරාගත නොහැකි ඕක්කාරයක් දැනිණි මා තවත් දුර නිහඬව සිටියොත් මට ඇඬෙනු ඇතැයි සිතෙන් ගැහණියක් ඉදිරියේ ඇඬීම ලැජ්ජාවට කරුණකි විශේෂයෙන් ඇය නොහඬා ඉන්නා විට ඇය සමග කතා කිරීමට මම ඉටා ගත්තෙමි නුඹට ගැහුවේ කවුද එයට වඩා බුද්ධිමත් යමක් ඇසීමෙහි අපොහසත් වූ මම ප්‍රශ්න කළෙමි මේවා ඔක්කොම කරන්නේ පාස්ක තම සංසුන්ව හඬ නගා ඇ පිළිතුරු දුන්නාය ඔහු කවුද මගේ පෙම්වතා පාන් බක්කරේ කෙනෙක් ඔහු නුඹට නිතර පහර දෙනවා දීගත්තම පහර දෙනවා හිටි හැටියේම ඈ මට ලං වී තමා පිළිබඳ කතාව කියන්නට ඌවාය පාෂ්කා සහ ඇය අතර ඇති සම්බන්ධකම ගැන විස්තර කළාය ඇය හැමතැනම ඇවිදින ජාතියේ අභිසාරිකාවකි ඔහු රතු පැහැති උඩු රැවුලක් ඇති පාන් බක්කරේ කෙනෙකි ඇකෝඩියනය දක්ෂ ලෙස වාදනය කරයි ඔහු ඇය හමුවීමට ආයතනයට ගිය අතර ඈ ඔහුට කැමති ඌවාය මන්දයත් ඔහු පියකරු බවක් දැරූ අතර පිරිසිදු ඇඳුම් ඇඳ බැවි ඔහුගේ කබායේ වටිනාකම රූබල් 15ක් විය ඔහු ඇඳ සිටියේ මෘදු සමින් කළ බූට්ස් ජෝඩුවකි මේ හේතු නිසා ඈ ඔහුට ආලය කරන්නට ඌවාය ඔහු මුදල් නොගෙවා ඇය සමග සංවාසයේ යෙදෙමින් ඇගේ නයකාරයෙකු බවට පත් විය ඉතින් මේ නයකාරයා ඇයට වෙනත් මිනිසුන්ගෙන් ලැබෙන සන්තෝෂ දීමනා රැගෙන ගොස් මත්පැන් බී වෙරි වී ඇයට තලන්නට විය එපමණක් නොව ඇගේ ඇස් ඉදිරිපිටම වෙනත් තරුණියන් සමග වරදවා හැසිරෙන්නටද විය ඒක මගේ අමනාපයට කරුණක් නොවේද අනිත් එවුන්ට වැඩියමම නරක නැහැ උඹට නින්දා අපහාස කරන්ටයි එහෙම හැසිරෙන්නේ නීචය මම අපේ ආයතනයේ ලොක්කගේ අවසරය ඇතුව නිවාඩුවක් දාලා උගේ ගෙදරට ගියා මෙන්න එතන ලූන්කා බීලා වෙරි වෙලා ඉන්නවා පාස්කාත් හොඳටම වෙරි වෙලා මම උන්ට මෙහෙම කිව්වා යකෝ උඹ නීචයෙක් ජඩෙක් බල්හොරෙක් ඔහු මට සෑහෙන්න ගුටි ඇන්න මට පයින් ගැව්වා හිසකේ ඇද්දා ඒත් කමක් නැහැ මගේ ඇඳුම් ටික ඉරා දැම්මා මගේ සායයි හැට්ටේ ඉරලා දැම්මා දැන් ඉතින් අපේ ලොක්කිට මම මුහුණ දෙන්නේ කොහොමද ඒව අලුතෙන් ගත්ත ඇඳුම් මගේ හිස බැඳි ලේන්ස් වල තුතර ගත්තා අනේ දෙවියනේ දැන් ඉතින් මම මොනව කරන්නටද ඇගේ කටහඬ බිඳී ගොස් පිලාප ගැසීමක් මතු විය සුලං හැමීම දැඩි වී සීතල තව තවත් වැඩි විය මගේ දත් දෙපළ යලිත් එකට එක ගැටෙන්නට විය ඇ සීතල නිසා ගුලි ගැසී මා ළඟට තවත් කෙතරම් ඇදුනාද යත් අඳුර බිඳ මට ඇගේ දෙනෙතෙහි කාන්තිය පවා පෙනේ පිරිමිවන තොපි ජඩෙරු තොපි ඔක්කොමන්න මගේ පයට පාගලා තොපේ අත්පා ඉරා දමන්ට ඇත්නම් පනාදින පිරිමියෙක්ගේ මූණට කෙල ගහන්ට මම ලෑස්ති කිසිම අනුකම්පාවක් නැතු වැදගම්මකට නැති මේ හරක් හූල්ලා හූල්ලා නීච බල්ල වගේ ගෑනු ළඟ කැරකැවෙනවා ගෑණියෙක් එහෙම නුඹලගේ උපායට යටත් වුණොත් උන්ද ඉවරයි සිද්ධ වුණේ මොනවද කියලා අවබෝධ කරගන්නත් ඉස්සලා ඒ ගෑණිව පාගලා ඉවරයි ගඳ ගහන වල් සත්ති ඇනොයෙක් විදියට බැන වැදුණු අතර ඒ බැනීම් වලට යෙදු වචන ශක්තිය රහිත විය ගඳ ගහන වල් සතුන් කෙරෙහි කෝපයක් හෝ වෛරයක් හෝ එහි නොවී පොදු වශයෙන් ගත් විට ඇගේ කටහඬෙහි සංසුන් ගතියක් තිබි ඇය කියන දේ සමග ඒ සමානුපාතික ලෙස කොහෙත් නොගැලපිනි එක් කෙසේ වුවද මුල් කාලයේදී සහ පසු කාලයේදී මා විසින් අසන ලද සහ කියන ලද සියලු සර්ව අසුභ කතා හා පොත්වලට වැඩිය අද වුවද කියවන එවැනි පොත්වලට හා අසන කතාවලට වැඩිය ඇගේ කතාව මා කෙරෙහි බලපෑවේ
මරණය පිළිබඳ ඉතා සම්පූර්ණ ලෙස ලියන ලද කලාකෘතීන් වලට වඩා මිය යන පුද්ගලයා මරණ මොහොතේදී විඳින දුක වඩාත් ස්වාභාවික වීමත් වඩාත් බලගත් වීමත් මෙයට හේතුවකි. මගේ දුම්නස වඩාත් වැඩි වූයේ මා සමග ලැබුම්ගෙන සිටින තරුණියකගේ කතාවලට වඩා සීතල නිසා ඇති වූ පීඩාව බව අනුමාන කළ හැකි. මා සෙමින් සුසුම්ලෑ අතර මගේ දත් ගැටිනි. එවිටම මට සීතල කුඩා අත් දෙකක පහස දැනේ. එකක් මගේ බෙල්ල ස්පර්ශ කළ අතර අනික මගේ මුහුණ මත රැඳි. ඒ සමග බියමුසු පහත් සුරතල් ප්‍රශ්නයක් ඇසිනි. නුඹට මක් වෙලාද? මගෙන් එසේ ප්‍රශ්න කරන්නේ නතාෂා නොව වෙනත් කෙනෙකු බව සිතීමට මා සූදානම්ය. සියලු පිරිමින් දුෂ්ටයින් බව කී ඇය ඔවුන්ගේ විනාශය පැතුවේ මේ දැන්. එහෙත් දැන් ඉක්මනින් හා හදිසියකින් ඇය කතා කරයි. නුඹට මක් වෙලාද? නුඹට හීතලද? වෙවුලනවද? මදෑනුගේ හැටි කටවහගෙන ඉන්නවා. හරියට බස් එක් වගේ. උඹට හීතලයි කියලා මීට ඉස්සෙල්ල නොකීවේයි. ඉතින් ඔබ බිම දිගාවයන්, දිග ඇදියන්. මම වැතිර ගන්නම්. මෙන්න මෙහෙම. දැන් මාව දෑතින් තදවෙන්ට බදාගන්න. තදවෙන්ට. අන්න එහෙම. දැන් උඹට උණුසුමක් දැනෙනවා ඇති. ඊට පස්සේ අපි පිටට පිට දීලා ඇලවෙන්න. අපි කොහොම හරි මේ රෑ මෙහෙම ගත කරමු. උඹට මක් වෙලාද? බොන්ට පටන් ගත්තද? රස්සාවෙන් බැන්නවද? කමක් නැහැ. ඇමා සැනසීමට උත්සාහ කළාය. ඇමා දිරිගැන් වූවාය. මට තෙව රක්ෂාප වේවා. මෙහි කෙතරම් විශාල ව්‍යාජෝක්තියක් ඇද්ද? කල්පනා කර බලන්න. ඒ කාලයේදී මම මිනිස් සංහතියේ ඉරණම පිළිබඳ විශාල සැලකිල්ලක් දැක්වි. සමාජ ක්‍රමය ප්‍රතිසංවිධාන කිරීම ගැන සිහින දුටි. දේශපාලන පෙරළි ගැන කල්පනා කළි. කතුවරයන්ට පවා තමන් විසින් ලියන ලද පොත්වල ගැඹුර අවබෝධ කරගත නොහැකි තරම් බුද්ධිමත් විවිධ පොත් රාශියක් ඒවන විට මා කියවා තිබේ. ක්‍රියාකාරී විශාල බලවේගයක් ලෙස නැගී සිටීමට මම ඒ කාලයේදී උත්සාහ ගත්තෙමි. එසේ වූ මා දැන් උණුසුම ලබන්නේ ගණිකාවක ගිනි. ජීවත් වීමට පවා අයිතියක් නැති තරම් වූ අවාසනාවත් පහර කනු ලැබූ ගැහැණියක ගිනි. ඇය මට ආධාර කිරීමට ඉදිරිපත් වීමට පෙර මා ඇයට ආධාර කළ යුතුව තිබුණද මට එය කලින් වටහා ගැනීමට තරම් ශක්තියක් නොතිබේ. කලින් එය වටහා ගත්තද එවන්නක් සිදු කිරීමට තරම් මා සමත් වෙතිද? මේ සියල්ලක්ම මා වින්දනය කරන්නේ සිහිනෙන් බවත් එය අමන අවාසනාවක් සිහිනයක් බවත් සිටීමට මා සූදානම්. එහෙත් එවන්නක් සිටිය නොහැකිය. මන්දයත් මගේ සිරුර මත සීතල වැහි පොද වැටෙන බැවින් මගේ පපුවට ගැහැණියකගේ පපුවක් තදින් හේතු වී ඇත. ඇගේ උණුසුම් ප්‍රාශ්වාසය මට දැනේ. එහි තරමක වොඩ්කා සුවඳක් තිබුණද එය ජීවමය බවෙන් අඩු නැත. සුසුම්ලන්නාක් මෙන් සුලං හමයි. බෝට්ටුව මත පතිතවන වැහි පොද ශබ්දයක් නගයි. ගඟේ වැලි ഘോഷා කරයි. අපි දෙදෙන එකිනෙකා තතින් වැළඳගෙන සිටියද සීතලෙන් ගැහෙන්නට විය. මේ හැම දෙයක්ම සැබැවින් වාස්තවිකයි. එය යථාර්ථය තරම් දුක් මුසු අයහපත් සීනයක් කිසිවෙකු කිසි දිනක දැක නැතයි මට සහතිකය. එහෙත් නතාෂා දිගටම කතා කළාය. ගැහැණුන් කතා කරන්නාක් මෙන් ඇසුරතල් ලෙසත් මුදු ලෙසත් කතා කරයි. ඇගේ කතාවේ ඇති ලාමක හා බොළඳ ගති නිසා මහදු තුල කුඩා ආලෝකයක් පැන නැගි. ඉන් පැන නැගි උණුසුම නිසා මගේ හදවත දිය වී ගියේ. ඉක්බිතිව මගේ දෙනෙති එම රැයට පෙර මගේ හදවතෙහි කුඩ ගැසුණු කෝපය, දොම්නස, මෝඩකම් හා කුණු ආදී සෝදා දැමීමෙහි සමත් කඳුළු ධාරා ගලා යන්නට විය. නතාෂා මට සැනසුම් බස් තෙපලාය. අනේ මගේ හොඳ කොල්ලු, නාඩා ඉඳින්, ඔය ඇති දිව්‍යංගේ පිහිටෙන් ඔය දුක මැඩගෙන නැගිටින්න පුළුවන් විය. ඔවැනි සැලසුම් බස් ඈ කිව්වාය. අනතුරුව ඈමා සිප ගන්නට පටන් ගත්තාය. උණුසුම් ලෙස බොහෝසේ ඈමා සිප ගත්තාය. ජීවිතය විසින්මට ප්‍රධානය කළ පළමු වැනි එමෙන් ඉතාම හොඳ ස්ත්‍රී චුම්බන ඒවා විය.
මන්දයත් ඉන්පසු ඇති උචුම්බනවලට මට විශාල වශයෙන් මන්දි ගෙවීමට සිදු වූ අතර ඉන් කිසිදු පළක් නොවූ බැවින් නුඹ මහ පුදුම කොල්ලෙක් අඩන්නට එපා නුඹට යන්නේන මගක් නැතිනම් මම නුඹට තැනක් හොයලා දෙන්නම් ඈ මට සහතික කරන මූමන සැටි ඇසුනේ සිහිනයක් මේ අරුණෝදය වන තුරුම අපි දෙදෙනා එකිනෙකා වැළඳගෙන සිටියේ එළිය වැටුණු පසු අපි බෝට්ටුව යටින් එළියට වී නගරයේ දෙසට ගියෙමු ඉක්බිතිව මිතුරන්සේ සමුගත් අප වෙන් වී ගියේ නැවත හමු නොවනු පිණිසය මා මෙහි විස්තර කළ සරත් සමයේ එක් රැයක් මා සමග ගත කළ සුන්දර නතාසා හමසක් තිස්සේ සෙව්වද එය නිෂ්ඵල විය ඈ මිය ගියා නම් එය ඇයට කෙතරම් යහපත් දෙයක් ඇයට සදාකාලික සාමය අත් වේවා ඇය තමම ජීවතුන් අතර නම් ඇගේ හදවතට සාමය උදා වේවා ඇගේ ආත්මය කිසිවිටක පාපයේ ඉදිරියේ දුබල නොවෙත්වා මන්දයත් එයින් ඇගේ ජීවිතය ඵල රහිත වන අතර ඇවිදින දුක්වලට එය අමතර බරක්